ගයිස් ආදරේ පිළිගන්න මගේ අලුත්ම අලුත් වීඩියෝ එකට ඉතින් යාළුවනේ අද මම කියන්නේ වෙනස්ම වෙනස් තැන ගැන ඔයාලා හැමෝම දන්නවා කුවේණි ගැන එහෙනම් ඉතින් මේ කතාව අහන්නකෝ යක්ෂ ගෝත්‍රයේ දෙස් තියුගල යක්කයින්ගේ වැගිරුණු ගල කුරුණෑගල යක් දෙස්සාගල ලාංකික ඉතිහාසයේ පිළිබඳ ප්‍රකාශ වන කරුණු අනුව කුවේණියට විශේෂ ස්ථානයක් හම්බෙනවා යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වන කුවේණිය සිය ඥාතීන් මරා දමා මෙරට පාලනේ ඉන්දියානුවෙකු වූ විජය කුමරුට ලබා ගැනීමට ඉඩ සැලසූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ මහා වංශයට අනුව විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බවත් විජය කුමරුගේ සේනාව ඇය මායා බලෙන් සැඟව බවත් ප්‍රකාශ වන අතර ඒ අනුව කුවේණිය යම් බලවත් කාන්තාවක ලෙසයි සලකනු ලබන්නේ කෙසේ වෙතත් විජය රජු විසින් දරු දෙදෙනෙකුද සමග අතහැර දමනු ලැබූ කුවේණිය පසුව ඥාතීන් විසින් මරා දමන ලද අතර ඇය මරණයට පෙර විජය කුමරුට සහ ඔහුගෙන් පැවතෙන සිංහල ජාතියට ශාප කළ බවද ඉතිහාසයේ කියවෙනවා එසේ කුවේණියට සම්බන්ධ බව කියන ස්ථාන බොහොමයක්ම අදටත් ලංකාවේ හඳුනගන්න පුළුවන් ඒ අතරින් සුවිශේෂම ස්ථානයක් ලෙසයි කුවේණිය විසින් සිංහල ජාතියට ශාප කළ ස්ථානයේ බව කියවෙන යක් දෙස්සාගල හැඳින්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩා ඇති මෙම යක් දෙස්සාගල කන්ද එම පළාතේ උසින් දෙවන තැනට පවතින කන්ද වෙනවා අඩි 495ක් වෙන මෙම යක් දෙස්සාගල කන්ද තරණය කිරීම දුෂ්කර වූද ඉතා සුන්දර ස්ථානයක් ලෙසයි යක් දෙස්සාගල නම් කරන්නේ යක් දෙස්සාගලට පැමිණ විජය රජුට සහ සිංහල ජාතියට ශාප කර ඒ මතින් පැන කුවේණිය දිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ කුවේණියගේ ඥාති ඇය මරා දමා යක් දෙස්සාගලින් පහළට ඇද දැමූ බවයි මීට අදාළ වන්නේ ඥාතීන් විසින් මරා දැමූ කුවේණියගේ දෙස් යක් දෙස්සාගල පිට කිසියම් ස්ථානයක නිදන් කර ඇති බවයි යක් දෙස්සාගල සහ ඒවට කුවේණියට සහ යක්ෂ ගෝත්‍රිකයන් සම්බන්ධ ජනප්‍රවාද පවතින බොහෝ ස්ථාන හඳුනාගත හැකිය යක් දෙස්සාගල තරණය කිරීමේදී එහි මුල් අදියර තරණය කිරීම පහසු වුවද කන්ද මුදුනට ගමන් කිරීමට අවදානම් සහිත බෑමක් තරණය කළ යුතුමයි එහිදී යක් දෙස්සාගල මත පවතින ගස්වලින් ඇද වැටි කාලයක් සමග අඩි කීපයක් උස්ස තැබුණු ශාකපට්ට තට්ටුවක්ද හඳුනාගත හැකි අතර එයද යක් දෙස්සාගල පිළිබඳ අවධානය වර්ධනය කරන්න වෙනවා ඉතින් ගයිස් යක් දෙස්සාගල කන්ද සුවිශේෂී වෙන්නේ මෙන්න මේ හේතු නිසා ඉතින් යාළුනේ යක් දෙස්සාගල යන්න හැබැයි කුවේණියගේ ශාපයට නම් ලක් වෙන්න එපා මොකද කුවේණිය සිංහල ජාතියට ශාප කරලා තියෙනවා ඒ ශාපේ මහා බලගතුයි ඉතින් යාළුනේ මේ වීඩියෝ එක වටින දෙයක් දැනුමට එක් කරගත්තා නම් අපේ channel එක දැන්ම subscribe කරන්න එනගේ ඉතින් යාළුනේ අලුත් වීඩියෝ එක හමු වෙනකන් පරිස්සමින් ඉන්න ජය වේවා